මෙහෙ බත් විසි කරන්න බෑ. විසි කරොත් දඩ 500ක් දඩ. දඩ ගෙවන්න බැරුණොත් දවස් 5ක් වැඩ. මං ආනේ බත් විසි කළා දඩ කාලා වැඩ කරනවද ගානට බෙදාගෙන කාලා බීලා යනවද. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ උමන්දාව මානෙල් අසපුව ළඟට. මේකට කියන්නේ මානෙල් අසපුව කියලා. මේ පැත්ත මේකේ තියෙන ඔක්කොම අඹ හිටවලා, වුණ වර්ග හිටවලා මේ ලස්සන උද්‍යානයක්. අඹ උද්‍යානයක් වගේ ලස්සන උද්‍යානයක හරිම සිසිලසයි. කොච්චර පෑවුවත් කිසිම රස්නයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරිසරය අපි හදා ගන්න ඕන. දැන් ඕගොල්ලෝ ගෙදර මේ විදියට ලස්සනට හදා ගන්න නැහැ. ඕගොල්ලෝ ගස් කපලා විනාශ කරනවා. දැන් බලන්න මෙතන අපි අද ගෙනාවා කුඹුක් ගස් 50ක්. මම මේ කුඹුක් ගස් 50 අපේ විදුහල්පතිතුමාට අද බාර දෙනවා සංකේත කිරීමක් වශයෙන්. ඒතර විදුහල්පතිතුමා මේ ළමයින්ට පාසලේ මේ ගස් ටික හිටවන්න ඕන. ගහක් හිටෙව්වට මදි. ගහට වතුර දාන්න ඕන. බලා ගන්න ඕන. එතකොට තමයි ඕගොල්ලෝ ලොකු වෙනකොට අවුරුදු ඕගලන්ට 25 30 වෙනකොට මේ ගහත් මේ වගේ හැදිලා. දැන් මේ අපි ආපු ගමන් හිටවපු ගස් දැන් ගොඩාක් ලොකු වෙලා. ගස් ආරක්ෂා කරගන්න ඕන. උමන්දාව හැදුවේ ලෝකයට ආදර්ශයක් වෙන්න. ඒ අතර මට පොඩි දෙයක් කියන්න ඕන. දැන් අපි මේ පරිසර වැඩපිළිවෙලක් නේ මෙතන නිර්මාණය කළේ, මේ සමතුලිත පරිසර පද්ධතිය. මෙතන හරි සිසිලසයි, ප්ලාස්ටික් නෑ, පොලිතින් නෑ, හරිම පිරිසිදුයි. මොකක්ද අපට ඒකට ලැබිච්ච ප්‍රගතිය කොහොමද පාලි මාතා? ආරම්භයේ සිටම ස්වාමීන් වහන්සේ අපි පරිසරය ගැන වැඩිපුර මහන්සි වෙන ආයතනයක්. එතකොට අපි පරිසරක පද්ධතිය දියුණු කරන්න නොයෙක් නොයෙක් වැඩපිළිවෙල යොදලා තියෙනවා. මේ වෙනකොට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලැබුණා අපිට පරිසර ආරක්ෂණ බලපත්‍රය. පරිසර ආරක්ෂණ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරියෙන් උමන්දාවට ලැබුණා. අපි ඒකට අවශ්‍ය සුදුසුකම් සැපරුවා. ඒ විතරක් නෙවෙයි, එතනින් ඔබට යන්නත් අපිට ඒ වයඹ පළාතෙන් ජනාධිපති සම්මාන උළෙලටත් සුදුසුකම් ලැබලා තියෙනවා. එතකොට වයඹ පළාතෙන් ජනාධිපති සම්මානයේ පරිසර සම්මානය සඳහා තෝරගත්තේ උමන්දාව. අන්න ඕගොල්ලොන්ට ආදර්ශයක්. ඕගොල්ලෝ දැන් උමන්දාව බලලා ගිහිල්ලා ගෙදර ඒ වගේ හදා ගන්න ඕන. මේ වගේ වගා කළා බලන්න. දැන් මේ හැම දෙයක්ම තියෙනවා. මීමැස්සගේ ඉඳලා හරක දක්වාම සත්තු මිනිස්සු ඔක්කොම සහයෝගයෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඒ අතර මට ඕන උනේ මේ අපේ අලුත්ම ව්‍යාපෘතිය උමන්දාව ජාතියේ පෙරගමන්කරු ජාතියේ මන්ද පෝෂණය පිටුදකින වස් කුසගිනි කෝටියක් නිවීමේ ජාති කුසගිනි කෝටි. දැන් අද ඉඳලා අපි පටන් ගන්නෝ අවුරුදු 3ක් 4ක් 5ක් ඇතුළත කෑම වේල් කෝටියක් ලබා දෙනවා. මේ අද පළවෙනි එක. මම ඒකට තෝරගත්තා වයඹ පළාත හා උතුරු පළාත ප්‍රදාන කරගෙන අනිත් සියලුම මේක මම කිව්වේ අපි පුළුවන් තරම් ළමයින්ට කන්න දෙමු. දැන් මේ අද කෑම. මේක හොඳ සමබල ආහාරයක්. මේකේ පරිප්පු තියෙනවා, ප්‍රෝටීන් ළමයි ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේ. ඈ මොනවද පරිප්පු වල තියෙන්නේ? ප්‍රෝටීන් තියෙනවා. ඊළඟට පලාකොළ. දැන් මේ අද අපි හදලා තියෙන්නේ කූරතම්පල මලවල. කොබලන් කූරතම්පල කාපු අය අතුස්සන්. බොරුවට අතුස්සන්නේ පා මම ආනවා කාලති. මොන වගේ ගහ? කූරතම්පල ගහ අඳුරන අය අතුස්සන්න. අන්න කාලා විතරයි ගහ දන්නේ. දැන් අද ගිහිල්ලා මේ බලන්න ඕන ගෙදර කූරතම්පල ගහ මොන වගේද කියලා. බිත්තර දුප්පත් රටක අඩුම මේ ආදායම් ලාභී අයට කන්න තියෙන පෝෂත්වයෙන් පෝෂදායි භාවයෙන් වැඩිම ආහාරයක් බිත්තරය. අවාසනාවට ලංකාවේ බිත්තරේ තියෙන අහස බිත්තරේ ගණ. හේතුව මං කියන්න, අපි පොඩි කාලේ අපේ ගෙවල්වල කුකුළු දෙතුන් දෙනෙක් ගමේ හැම ගෙදරකම හිටියා. මිනිස්සු ඒක නැති කරගෙන කඩෙන් බිත්තර ගේන්න පටන් ගත්තා. ඉතින් මං හිතන්නේ මේ ග්‍රාමීයව මේවා නැවත ව්‍යාප්ත වුණොතින් අපේ මේ එතකොට අපේ බිත්තර ප්‍රශ්න විසඳෙනවා. මේ අඹ උයලා මේක රසයි. අල තෙල් දාලා නිල් බත් හදලා කහ බත් හදලා. මේ කෑම වලට අපි දාලා තිනු මුරුංග කොළ. දකුණු අප්‍රිකාවේ මන්ද පෝෂණය නැති කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරපු ප්‍රධානම දේ තමයි මුරුංග කොළ. ඉතින් ඕගොල්ලොන්ගේ අත උස්සන ගෙදර මුරුංග ගහක් තියෙන ළමයි අනිවාර්යයෙන්ම කනකොට මුරුංග කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා බත් පිඟානේ තියාගෙන කන්න ඕන. තේරුණානේ කියන එක? නොකර ඉන්න එපා. අවුරුදු 40-35 කට වකුගඩුව අමාරුව තියෙන ලෙඩ ඔක්කොම සෙට් එකම හම්බ වෙනවා. හොඳට වතුර බොන්න ඕන, හොඳට ඇවිදින්න ඕන, දුවන්න ඕන, වත්තේ තියෙන පලා කොළ ජාති ආහාරයට ගන්න ඕන. එතකොට තමයි මේ ළමයි හොඳ ළමයි වෙන්නේ. ඔන්න අද අපි කුසගිනි කෝටියක් මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මේකට අපිට දායක වෙන්නේ අපේ චින්තක මඩවල මහත්තයයි මැතිණියයි.
ඒදෙන්නගෙ මූලිකත්වයෙන් තමයි පටන් ගත්තේ ඔන්න ඔය ළමයි ටික අපි මුලින්ම ගෙන්නුවා ඒ අතර අපේ මාතර වැඩම කළා මාතර මඩියේ වීරතුංගාරාමේ හාමුදුරුවෝයි මාතර සුදර්ශි පිරිවෙනේ හාමුදුරුවෝ අනිත් හාමුදුරුවත් ඔක්කොම මාතර ඔන්න අද ඇවිල්ලා උමන්දාව බැලුවා දැන් සමහර උමන්දාවට බණින්නේ බලන්න නැතුවනේ අහම්බෙන් ඇත්තටම අපි අද බලන්න ආවි අපි හතර නම අපිට හිතුණා අද යන්න ඕන කියලා ඉඩක් හදාගෙන එසා මාතර ඉඳලා උදේ පාන්දර දෙකමාරට පිටත් වෙලා උමන්දාව බලන්න ආපු වෙලාවේ අපේ ගෞරවනීය සමත බද්‍ර ස්වාමීන් වහන්සේ අපි බොහොම ආදරෙන් පිළි අරගෙන මේ ස්ථානය සම්පූර්ණයෙන්ම අපිට පෙන්නුවා 90ක් අපි බැලුවා කිසිම තැනක මම දැක්කේ නැහැ ටොෆි කොලයක් තියෙනවා ඔව් කිසිම අන්න අන්න ළමයින්ට ආදර්ශي දැන් ඕගොල්ලෝ ගෙදර වටේ ටොෆි කොල නැද්ද ඈ නැද්ද තියෙනවා අන්න ඒක තමයි ප්‍රශ්නේ දැන් ඉස්කෝලේ තියෙනවා නෑ බස් එකේ ටොෆි එකාලා කොලේ විසිකරන පාරට ඉතින් කොහොම මේ රටක් හැදෙන්නේ එහෙමයි දාන්න පළා ටොෆි කොල මේ ඇතුල් වෙච්ච වෙලාවෙ ඉඳලා උඩහා චෛත්‍ය ළඟට දේවාලය ළඟට ගිහිල්ලා මේ සම්පූර්ණ පරිසර පද්ධතියේ හොඳට මම net ගහලා බැලුවා කිසිම තැනක අපද්‍රව්‍ය මොනවත් නැහැ ප්ලාස්ටික් පොලිතින් දිරාපත් නොවන කිසිම දෙයක් නැහැ මේ සමස්ත භූමි අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් අපේ ගෞරවනීය සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් නඩත්තු කිරීමම ඇත්තටම අපිට පුදුමයක් ඒ වගේම මේ ස්ථානය හරිම ලස්සනයි හරිම ආකර්ෂණීයයි පරිසර සුන්දරත්වය අතින් අපි හරිම සතුටක් ලබනවා වින්දනයක් ලබනවා ලංකාවේ බෞද්ධයින්ට මං හිතන්නේ මේ වගේ ස්ථානයකට ආවහම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා සාම්ප්‍රදායික බෞද්ධයන් වශයෙන් කරන කියන දේවල් ඇත්තටම අපි හරිද වෙන්න ඕන වෙනස් වීම මොකද්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේ කියන දේවල් උන්වහන්සේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා ඒක නිසා අපි ඇත්තටම අපිට ආඩම්බරයක් අපිට සතුටක් මුළු ලෝකයටම ලංකාවෙන් දෙන බෞද්ධ ආකෘතියක් වශයෙන් උන්වහන්සේගේ මේ දර්ශනය පිළිබඳ උන්වහන්සේගේ දේශනා අපි හොඳට අහලා තියෙනවා ඒ වගේම උන්වහන්සේගේ සමහර පැහැදිලි කිරීම් සමාජයේ යම් කිසි අලුත් මතයක් නිර්මාණය කරන්න මූලික වෙලා තියෙනවා වගේම අද මේ කෝටියක් ආහාර වේල ලබා දීමේ ව්‍යාපෘතියේ මූලාරම්භයට සම්බන්ධ වෙන්නට අහම්බෙන් ලැබීම පිළිබඳව අපි තාම සතුටු වෙනවා වගේම මම හිතන්නේ උන්වහන්සේ කරන සමාජ සේවා ඒ වගේම කිසිම ජාතියකට වෙන් වෙන්නේ නැතුව කිසිම ආගමකට වෙන් වෙන්නේ නැතුව උන්වහන්සේ කරන මේ පුදුමාකාර පරිත්‍යාගශීලී ස්වභාවය නිසා මම හිතන්නේ ලංකාවේ මේ තියෙන ආර්ථික අර්බුදකාරී වාතාවරණයකදී මේක ඉතාම සුවිශේෂී වටිනාම කටයුත්තක් හැටියට අපි දකින්නේ මේ දරුවන්ට මේ පරිසරයේ ඇවිද්දාම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන පුතාලමින් ඉගෙනගෙන යන්න ගෙදර පරිසරයේ පිරිසුදුව ලස්සනට හදාගන්න කැසිකිලි වැසිකිලියේ ඉඳලා නිදන කාමරයේ ඉඳලා එලිමහන සියල්ලම ඉදලෙන් කොස්සෙන් කරනේ කාර්යභාරයේ මොනතරම් මේ අක්කර 100කට ආසන්න ප්‍රමාණය ලස්සන නඩත්තු කරලා තියෙන ඒක නිසා ඒකෙන් යමක් ඉගෙනගෙන යන්න පරිසරයට ආදරය කරන්න මේ ගහකොළට ආදරය කරන සතාසියුපට ආදරය කරන්න කියන පණිවිඩය තමයි මම හිතන්නේ මෙතන අපි ඉන්නේ ඇවිල්ලා උමන්දාවේ ඉදිකරන සුවිසල්ම ව්‍යාපෘතිය සැතපෙන මෙතේ බුදුන් මේ තියෙන අනුරුව මේ මිනුම් මනුව තමයි අඩි 132ක් දිගට ප්‍රතිමාව විතරක් ඉදි වෙන්නේ අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ මේ යට කකුල ඇතුලේ මේ අපි ඉන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටම නිර්මාණය වෙන්නේ උමන් විහාරයක් ආයේ මෙතනින් මේ ටිකට නිර්මාණය වෙන්නේ ධාතු මන්දිර කෞතුකාගාර ඇතුළු තවත් කොටසක් මේ අපිට පේන්නේ මේ පැත්තට මෙන්න මේ කකුල ඇතුළ මේ පැත්තේ සත්බුදවරු මේ පැත්තේ හිටිපිලිම වහන්සේලා මෙන්න මේක අපිට තව අවුරුද්දක් ඇතුළත විවෘත කරන්න අවශ්‍යයි මේ ඉදිකරන සූවිසි විහාරයේ වෙනුවෙන් හැමෝගෙම ආධාර අපිට ලබා දෙන්න උදව් කරන්න බුදු ප්‍රතිමාවක් බාරගෙන මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔබේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා දැන් ඕගොල්ලොත් අත ගෙදර ගිහිල්ලා උමන්දාව වගේ තියාගන්න ඕන අපි දැන් කියන ඉස්කෝලේ ටොපි කොල දාලා නේද සර් තියෙනවා ඉස්කෝලේ දාන්න නැහැ ටොපි කොල හරිද මම එනවා බලන්න දැන් ඊළඟ දවසේ ඉස්කෝලේ සුද්ධ කළා දැන් අපි අදම ගිහිල්ලා හෙටම ඉස්කෝලේ සුද්ධ කළා ක්ලීන් කළා තියන්න ඕන මම එනවා බලන්න හොඳයි දැන් අපි සතුටු වෙනවා මේ අපේ විදුහල්පතිතුමා මුලින්ම අපි ක්‍රිකට් බඩු දුන්නේ ඉස්කෝලේට ඔන්න අද ආහාර වේල් කෝටියත් අපේ 500 ගම මහාවිද්‍යාලයෙන් ආරම්භ කළා මේක අද මෙතන විතරක් නෙමෙයි යාපනයේ කංකසන්තුරේට යනවා මේ පැත්තෙන් දෙවුන්දර තුඩුවට යනවා ඒ ආරම්භය අපි මෙතනින් තමයි අද ගත්තේ මං හිතන්නේ දැන් දීර්ඝ කතා බතා ඕනේ නැහැ මේ ළමයින්ට කන්නේ මෙහෙමයි මෙහෙ බත්විසි කරන්න බෑ ඇහුණාද විසි කරොත් දඩ 500ක් දඩ දඩ ගෙවන්න බැරුණොත් දවස් 5ක් වැඩ මං ආනේ බත්විසි කළා දඩ කාලා වැඩ කරනවද ගානට බෙදාගෙන කාලා බීලා යනවද කියන්නේ ගානට බෙදාගෙන කාලා අන්න හරි ඕක අදට විතරක් නෙමෙයි
जीवित कालेटम एवं देख जीवित कालेटम कुछ कैम दपट खाण पुलवां विदरा बेदागा विशिकराने मुखद मेल अनुराधपुर डिस्ट्रिक सीएट तिहाक लवाइंट मंदपोषण अभी पुलवां प्रमाण काल इलंक खंड तीयला इतर करोड़ता है मेरा दीवन अभी लंका भी मिनी मन दीन मन लोके मेविदीनों कैम बेदागन विशिकरण पेरेत वगे जाति अतम वेडिहरिया लंका वेन लोके किसी मराटक बत्ट विशिकराने मट मत मन दस सिंगापूर बत्ट इतर कला मगे लगे हिट नोन नैक विशिकरण बे मेह की अम्मी कैम यदा इंदा अभी कव दाका बत्ट विशिकराने वगोलो हेम करते दंगोलो गील अत हो पिंगा निन्मे तिंट अभी लगोलो मई बेदागा मे वस्परस्कल्ला शुद्ध कल्ला तिविचर हूदल कल्ला वगोलो इसकोल अंड अभी उमंदावे लमयावत मुखरी पाड़म कील तीन मे उमंदावे हदीच मे वे मे आतर तीर बलवाम लस्तन पाट मे पनी पीरलती बर हेच्चर तीय मी पेन क्या लोके आवृद पंदा तिब्बत नरक कैम इट पास मे पेन निस्सारे मेक अति हदागत्क मेक अतो दी अद मेक दद मे बलान व्यक्र पेन वध हया दाने पुल वध हया दें दाती बलन पुल पेन गाने को मेक तीयला मेक उड़ी करक दी करक मेक बिट ट्रेनिंग मे अध्यापन अमात्यांश लमाइंट दिन मेन मे ट्रेनिंग नवशील ऑस्ट्रेलिया लोके ओ नम दीवन रटकट मे लमाई टाल गुलवाम विधि अध्यापन विनो एम नो मे पिटरट पेंडला लोके अवगत मे लमाई गिन्न गण मम के मे अध्यापने प्रायोगिक विनो मे अतर करो मे अभी इकरा दस දැන් ඔය ළමයි මේ මේක බලලි වෙලා අපේ අර පොලි ටනල්ස් බලන්න යන්න ඕන. කොබලන් පොලි ටනල්ස් එකපුව අය වගා දුහ. එකල නැහැ. අයියෝ ගිහිල්ලා බලන්න ඕන. ඒ වැතුලේ මොනවයි හිටවල තියෙන්නේ මෙතන තියෙනවා මේ මේකේ. තක්කාලි ඊට පස්සේ නයිමිරිස්. නයිමිරිස්. අර වගා දුහ දෙකක් හොඳ අස්සෙන්ඩ හැදිලා තියෙනවා. බලන්න ඒවයි හැදිලා තියෙන විදිය කිසිම පෝරක් දාන්න නැතුව අපි ලස්සනට එළවලු වගාව කරලා තියෙනවා වගා දුහ ඇතුලේ.